සුපර්මෑන් වනිතු හසරංගව වද්දවසේ දේ ඩීටෙන් තරගවලිය තවත් තරගයක් පැවතුනා. තසුන් ශානගේ නායකත්වයෙන් චෙන්නයි බ්‍රේව්ස් කණ්ඩායම සහ වනිතු හසරංග නියෝජනය කරන ඩෙකන් කැඩියටස් කණ්ඩායම අතර ඉතින් මෙහිදී අපි කියන්න ඕනේ වනිතු හසරංග අද විශිෂ්ට විදිහට පන්දු යවුවා. ඒකම ඔහු ෆීල් කෙනෙක් විදිහට ඉතාමත් විශිෂ්ට විදිහට ෆීල් කරලා අපි කතා කරොත් එහෙම තරගයේ පන්දු වාරයක් යොමු කරනවා ඩේවිඩ් වීස්. ඉතින් ඒ පන්දුවට ශෂාත් පහරක් එල්ල කරනවා. කමෙන්ටේටර්ස් ලොක්කම හිතනවා මේක හයක් කියලා. නමුත් වනිදු හසරංග උඩු ගුවනේ පාවෙලා ඔහු ඒ පන්දුව කොහොමරි නතර කරගන්නවා. උඩින් නතර කරගෙන ඔහු ඒ පන්දුව එහෙම්මම විසික් කරනවා. ඉතින් ඔහු හය සීමාන් එහාට යනවා. නමුත් පන්දුව බවුන්ඩින් එහාට යන්නේ නැහැ. අපි දැක්කේ ඔහු ෆ්ලයින් කර ඔහු ෆ්ලයි කරනවා වගේ තමයි කෙලින්ම ෆ්ලයි කරලා තමයි ඔහු ඒක පන්දුව විසික් කරේ. ඉතින් ඒ ඊට කලින් පන්දුවේදී ඔහු බානුක රාජපක්ෂගේ උඩ පන්දුව ලබා ගන්නවා. ඊට පස්සේ තමයි මේ විශේෂ විදිහට ෆීල්ඩ් එක කරේ. ඊට පස්සේ තමයි ඔහු පන්දුව යවන්න එන්නේ. ඉතින් ඔහුගේ පළවෙනි පන්දුව වාරයේ ලකුණු 7ක් ලබා දෙනවා. ඔහු එක කඩුල්ලක් ලබා ගන්නවා. ඇන්ජලෝ පෙරේරාගේ කඩුල්ල ඔහු ලබා ගන්නවා. ස්ටම් කිරීමකට හසු වෙනවා. දෙවෙනි පන්දුව වාරයේදී වනිදු කඩරු දෙකක් ලබා ගන්නවා. ඒ කඩරු දෙකම ඔහු ලබා ගන්න පිටපිට එකක් නායක දසුන් ශානකගේ. ඊට පස්සේ පළවෙනි පන්දුවෙන්ම මාක් ඩියාල්බ ලබා ගන්නවා. ඉතින් දසුන් ශානකත් ස්ටම් විදිහට තමයි අවුට් වුණේ. අපි කතා කරත්තේ වනිදු හසරංග අදවසේදී පන්දු වාර දෙකකට ලබා දෙන්නේ ලකුණු 9ක් පමණයි. කඩු තුනක් ලබා ගන්නවා. ඒකම විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගන්නවා. විශිෂ්ට සේව් එකක් කරනවා. අපි කතා කරත්තේ ඊයේ දවසේදී මේ කතා කරා වනිදු හසරංගගේ පන්දු වාර දෙකකට ලකුණු 32ක් රැස් කරා පිටිකරුව. නමුත් අද දවසේදී ලකුණු 9 ලබා ගත්තේ. ඊට කලින් දවසේ ඔහුගේ පන්දු වාර දෙකකට ලකුණු 5යි ලබා ගත්තේ. මේ තමයි වනිදුගේ විශිෂ්ටත්වය. බෝලිංග වලට වඩා හයිලයිට් කරනවා මේ ෆීල්ඩින් එෆර්ට් එක. මචන්නේ කමෙන්ටේටර්ස් කිව්වා this is literally unbelievable කියලා. ඉතින් ඔවුන්ට විශ්වාස කරන්න බෑ මේ ස්ටොප් එක කොහොමද වනිදු හසරංග කරේ කියලා. මොකද ඒක අනිවාර්යයෙන්ම නියත වශයෙන්ම 6ට යන පන්දුවක් උඩු ගුවනේ පාවෙලා තමයි වනිදු ඒ පන්දුව නවත්ත ගත්තේ.